Sri Lanka's most powerful news brand. නගර සභාව මහනගර සභාව වෙනකොට බොහොම ණය බරක් තිබුණේ මහනගර සභාවේ. සීළු ණය බේරගෙන කැලිකසර ප්‍රශ්නේ විඳගෙන මම අලුතෙන් එකතු වෙච්ච ග්‍රාම සේවසම් පහටම විදුලි බල්බ දාලා පාරවල් ටික හදලා ප්‍රධාන ආණ්ඩුවනොත් විශාල ආදර ප්‍රමාණයක් අරගෙන පළාත් සභාවනොත් අරගෙන විශාල වැඩ කොටසක් කළා. ඉස්සරවන්න කලින් අක්කර 20ක ඉඩමක් ලබාගෙන පොෂිමා කම්පෝස්ට් සෙන්ටර් ලබාගෙන තිනවා දැන් කොළඹට ගෙනවලා තිනවා මිලියන 500ක් වටනවා. ආවනික පොහොර ඉපදීම සඳහා කරන්න වැඩක් ඉතුරුලා නැහැ. අලුතෙන් එකතු වෙච්ච මහනගර සභාවට ප්‍රදේශවල ජනතාවගේ වරිපණම් දක්ෂේරු කරන යටත් ඒ සියලු පහසුකම් සරසන හැකි වේ කියලා විශ්වාස කරන අපේ බලාපොරොත්තු එකයි. හම්බන්තොට නගර සභාවේ ජීවත් වෙන ජනතාව දන්නවා පසුගිය පාලන කාලය තුළ අපි පරිපාලනය කරේ කොහොමද කියලා. මම දැක්ක මේ පසුගිය කාලේ කොන්ත්‍රාත් කරන්නේ නැහැ කියලා සමහරු හෙල්ලා පපුවට අත දියාගෙන ප්‍රතිඥා දෙනවා. මම කිසිම කොන්ත්‍රාත්තුවක් කරලා නැහැ හම්බන්තොට මහනගර සභාවේ. එදා ඔය කොන්ත්‍රාත්තු එව්වේ මන්ත්‍රීවරුන්ගේ නමට සභාපතිතුරුන්ගේ නමට මහනගර සභාව ආරම්භ කරනකොට ආරක්ෂකංශයක් තිබුණේ නැහැ. නාගර සංගම අධිකාරී ආරක්ෂකංශය ඉවත් කරගත්තා. පවිත්‍ර සේවයක් තිබුණේ නැහැ. මේ දෙකම මගේ පුද්ගලික මුදලින් කරගෙන ගියා කාලයක් තිස්සේ. ඒ නිසා මම හිතනවා හම්බන්තොට මහනගර සභාව බල ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව සුදුසු පුද්ගලයෝ කවුද කියලා හිතලා ඡන්දය පාවිච්චි කරයි කියලා. පසුගිය කාලයේදී සංවර්ධනය කියුවට ජනතාවට ඇති වුණු සංවර්ධනයක් නැහැ. ඒ තුළ අද වෙනකොට ජනතාව ඉතාමත්ම කලකිරීමෙන් වේදනාවෙන් ජීවත් වෙන කොටසක් තමයි හම්බන්තොට මහනගර සභාව බල ප්‍රදේශය තුළ ජීවත් වෙන්නේ. ඒකට හේතු කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ඔබ දකිනවා ඇති නයිට් බසාර් කියලා රාත්‍රී වෙළඳ සංකීර්ණයක් හදලා තිනවා. ඔබ දකිනවා ඇති ඒ වෙළඳ සංකීර්ණයේ තාම ඒක ඒ ආකාරයෙන් තියෙනවා. මම පත් වෙන සභාවට යෝජනාවක් කරනවා අදාළ අනුමැතිය අරගෙන සභාවට ලාභදායී විතර මේකට ඒ කඩකාමර ටික එතන ඒ භූමියේ තියෙන ඒ වෙළඳ සංකීර්ණය අපේ නගරයේ ජනතාවට ලබා දෙන්න තමයි මගේ අදහස් තියෙන්නේ. ඒ වගේම ඇත්තම හරි කනගාටුයි රටේ ජනාධිපතිවරයෙක් ඉඳලා හම්බන්තොට මහනගර සභාවට ආදාහනාගාරයක් දෙන්න බැරි වුණා. හදිසි ගින්නක් ඇති වුණොත් අපිට ගිනි නිවේ ඒකකයක් නැහැ. මම කියන්නේ මම ආදාහනාගාරයක් හදනකොට කෝටි ගාණක් යන්න පුළුවන් ලක්ෂ 80 සීලක් 150ක් යන්න පුළුවන්. මට විශ්වාසයක් තියෙනවා ගරු සජිත් ප්‍රේමදාස නිවාස සහ ඉදිකිරි මම අතතුමා මට පොරොන්දු වෙලා තියෙනවා. එතුමා අපිට ඒ වැඩේ කරනවා කියලා. හම්බන්තොට නගර සභාව ගොඩනගන වැඩපිළිවෙලා පිළිදක්වලා තියෙනවා. නගර සභාව ගොඩනගන වැඩපිළිවෙලා ඇතුලේ හම්බන්තොට නගර සභාවට වැටුපුණ ගන්න මන්ත්‍රීවරයෙක් යවන්න. අපි ඡන්දයෙන් ලාභ ගන්න හැටි හම්බන්තොට ජනතාවට කියලා දෙන්නම්. අපි අහනවා හම්බන්තොට නගර සභාව දැන් හම්බන්තොට නගරයේ වතුර බැස යන ඉවර්ති කාණු පද්ධතියක් ඇතිද? ඈ වැසි දෙකක් තුනක් වයින්කොට ඩෙංගු රෝගේ බොන වේද? එහෙනම් මේ නගර සභාවේ වැඩ හරියට ඉෂ්ට කෙරෙලා නැහැ. හම්බන්තොට නගර සභාවේ කාර්යභාරය තමයි පෙරපාසල් අධ්‍යාපනය. පෙරපාසල් අධ්‍යාපනය දැන් අංගමල ඒ ගුරුතුමගේ මාසියෙන් අටවගත්තු පෙරපාසල් ටිකක් තියෙන්නේ. ඒ නිසා හම්බන්තොට නගර සභාවේ අපි නිවැරදි විද්‍යානුකූල ප්‍රදේශවලට පෙරපාසල් හදලා දෙනවා. ඒ ගුරුවරට වැටුප් ගෙවීම පහසුකම් දීම සම්පත් අපි මත් කරනවා. අපි දන්නවා පුරවැසියෙක් උපදින තැන තිස්සේ අඳ සිට මරණය දක්වා අදාළ පහසුකම් සපයන ආයතනය තමයි නගර සභාව. එහෙනම් මාතෘ සායන්තික නඩත්තු කිරීම ඒවට අවශ්‍ය පහසුකම් ලබා දීම අපේ වැඩපිළිවෙල ඇතුළේ තියෙනවා. අපි දන්නවා දැන් හිටපු නගරාධිපතිතුමා කිව්වා කොන්ක්‍රීට් දාලා පාරවල් ඔක්කොම හදලා ඉවරයි කියලා. මම අහනවා අර කොන්ක්‍රීට් පදමක් සයිද මිත්‍රේ කොහොමද ගල්වැලි ඉවත් වෙන්නේ? ගල් ටික කැඩලා ගිහලා නැවත පාරවල් හදන්න වෙලා හම්බන්තොට නගර සභාව කොන්ත්‍රාත් දේශපාලනය අවසන් කරන්න ඕන. අපි දන්නවා හම්බන්තොට ප්‍රදේශය කියන්නේ අලි ගහණය වැඩි. මොකද නාගරික ප්‍රදේශවල අලි එනවා. ඒකින්ද විද්‍යානුකූල වැඩපිළිවෙළ මේන කොටක් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි. ඒ නිසා අපි මෙවර හම්බන්තොට නගර සභාවට අපි තරඟ කරන්නේ මෙන්න මේ සියලු වැඩ සඳහා නිවැරදි දක්මක් සහිතව. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හම්බන්තොට නගර සභාවට තරඟ වදින අපේක්ෂකින්ට අපි මේ සංවාදයට ආරාධනා කළා. නමුත් ඊයේ රාත්‍රියේ වුණ අපට දන්වා සිටියේ සංවාදයට සහභාගී වීමට හැකියාවක් නොමැති බවයි. යලිත් අවස්ථාව අපේක්ෂකින්ට. අද මේ නගරාධිපතිතුමනි පරිපූර්ණ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වෙනකොට අලි කරදරේ එන්න එන්න වැඩි වෙලා තිනවා. මේ වෙනකොට මොකද්ද ඔබතුමාගේ ඉදිරි දැක්ම මේ අලි කරදරේ විසඳීම සඳහා? කොට පටලවාගෙන තියෙන්නේ. ඒ කතා කරලා ඉල්ලීම් කරන්න විතර අපිට පුළුවන්. අලි වැටවල් ගහන්න, අලි කලමනා කරන වැඩ කොල්ල හදන්න වෙනම අමාත්‍යංශයක් තියෙනවා. මේක ලිඛිත වැඩ පිළිවෙල. මෙන්න මෙන්න පිළිවෙල. ඩෙන්ගු පොලයා ඩෙන්ගු ගැන කතා කරනවා. ආදායම සම්පූර්ණ දැනට අවසාන අවුරුද්දේ 12 මිලියන
විසිදායි. වාර්ෂිකාදාමය ඔබ පිළිගන්නවද මේ වෙනකොට විද්‍යා විධිමත් පරිදි හම්බන්තොට නගර සභාවේ බදු එකතු කිරීම ආයව නිරවුල්ව තියෙනවා කියන එක. දක්ෂේරු දෙපාර්තමේන්තුවේ දිගින් දිගටම අවුරුදු 6-5 තිස්සේම අපි දැනුම් දුන්නා වෙන වෙන වැඩවල නිසා දක්ෂේරු කරේ නැහැ. දැන් හැබැයි මෑතක දක්ෂේරු කරලා තියෙනවා. නමුත් දක්ෂේරුව පැහැදිලිව ආවේ නැහැ. අපේ සේරුමා ඔබතුමා පිළිගන්නවද මම වාහන පාවිච්චි කරන්නේ නැහැ කියලා නගර සභාවේ? අපි පෙර පාසල් ටික නඩත්තු කරන්න හදන්න ඕන නැගල මොන පෙර පාසල් නඩත්තු කරලා තියෙන සකස් කරලා තියෙන නගර සභාවේ දායකත්වයක් අභියෝගය ගැලවෙන්නේ පෙබරවාරි 10 බලමු මන්ත්‍රීධුර හම්බන්තොට නගර සභාව ඇතුළේ.